අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය වරවි ඉන්දියාවට මෙරට පීඩාවට පත් වූ සංඛ්‍යාව 40,000 ඉක්මවයි ඉදිරියේදීත් වැසි සහිත කාලගුණයක් ගත වූ මාසය තුල කොවිඩ් මරණ 100 ඉක්මවයි කොවිඩ් දෙවන රැල්ලෙන් මරණ 110ක් මියගිය පිරිස අතරින් වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයින් 55ක් තත්ත්වය තවත් අවදානම් රජයේ වෛද්‍ය නිලධාරීන් යලි අනතුරු හඟවයි කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලයි ගුවන්තොටුපළ විවෘත කර සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට කමිටුවක් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු සංචාරක නිවාස කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු යලි අද සිට විවෘතයි මහර ගැටුමේ තවත් දර්ශන මාධ්‍ය වෙත මගී බස් රථයක ක්ලේමෝ බෝම්බයක් රැගෙන යාමේ සිද්ධිය පාර්ලිමේන්තුවේ විවාදයට කොවිඩ් මර්ධනය මුවාවෙන් රජය මාධ්‍ය මර්ධනය කරනවා විපක්ෂයෙන් චෝදනා ඇමති රමේෂ් ගින් කහ ගැන සුබ පුවතක් දේශීය පත්විතයි ප්‍රථමයෙන් අවධානය කොවිඩ් වෛරසයේ ආසාදනීය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා යනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත්. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය නොවැම්බර් මාස 28 වනදා මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ හෘද රෝගයක් සහ දියවැඩියාව හේතුවෙන් ඇති වූ සංකූලතා COVID-19 ආසාදනය සමග උග්‍ර වීමයි. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය දෙසැම්බර් මාස 2 දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සහ අධික රුධිර පීඩනය සමග මොළයේ අභ්‍යන්තරයට රුධිරය ගැලීමයි. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය නොවැම්බර් මාස 30 වනදා මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇති වූ සංකූලතාවයක්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද පසුගිය දෙසැම්බර් මාස 2 දින නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සමග ශ්වසන මාර්ගයේ ඇති වූ අකර්මණ්‍ය වීමක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙරට කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් වනවා. ඉන් වයස අවුරුදු 10ත් 30ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3ක් වන අතර එය 2.58% ප්‍රතිශතයක්. වයස අවුරුදු 31ත් 40ත් අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලින් සිව් දෙනෙකුද මියගොස් ඇති අතර එය 3.45% ප්‍රතිශතයක්. එසේම කොවිඩ් දෙවන රැල්ලේ වෛරසය ආසාදනය වී වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලින් 13 දෙනෙකු මියගොස් ඇති අතර එහි ප්‍රතිශතය සටහන් වන්නේ 11.21% ලෙසයි. වයස අවුරුදු 51ත් 60ත් අතර පුත්කලින් 18 දෙනෙකුද මියගොස් ඇති අතර එය 15.52% ප්‍රතිශතයක්. වයස අවුරුදු 61ත් 70ත් අතර පුත්කලින් 23 දෙනෙකු මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 19.83% ලෙසයි. මෙරට කොවිඩ් ආසාදිත මරණ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 71ට වඩා වැඩි පුත්කලින්. එම සංඛ්‍යාව 55ක් වන අතර එය 47.41% ප්‍රතිශතයක්.
ඔක්තෝබර් මාසය තුල ඉතාම සීමිත මරණ ගණනක් තමයි සිද්ධ වුනේ. මරණ 7ක් වගේ ප්‍රමාණයක් තමයි සිද්ධ වුනේ. ඒතර එතනින් එහාට ගියාට පස්සේ ඔක්තෝබර් වලින් පස්සේ ඒ කියන්නේ මේ වෙනකොට මරණ 109ක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙත් මේ දෙසැම්බර් මාසයේ මේ මුල් දවස් දෙක ඇතුළත සිද්ධ වෙච්ච මරණ 5යි 7ක් වගේ ප්‍රමාණයක් වුණා. ඒ 7 අයින් කළාට පස්සේ මරණ 100කට වැඩි ගණන එක මාසයක් ඇතුළත සිද්ධ වෙලා තියෙනවා නොවැම්බර් මාසයේ. දෙසැම්බර් මාසයේ මරණ ගණන 100ට වඩා වැඩි කරගන්නවද? 100 ඇතුළත තියාගන්නවද? 100ට වඩා අඩු අවම මට්ටමකට ගේනවද? ඒ තීරණය තීරණාත්මක වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කිරීමේදී ඔහු කලහකාරී ලෙස හැසිරුණු පුවතක් පසුකීදා වාර්තා වුණා. ඒ අනුව අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් එම ප්‍රදේශය කාලයක් හුදකලා කිරීමට ලක්විය හැකි බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. අටලුවගම අපි ඕන්ගෙන් ඉල්ලා සිටින්නේ සහයෝගය දක්වලා කටයුතු ගන්න නැත්නම් ඔබයි මේකෙන් අපහසුතාවකට ඉදිරියටපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක කරන අතර අටලුවගම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සහයෝගය දක්වලා කොවිඩ් ආසාදිතකු නොවි ජීවත් වීමට ඕන් වග බලා ගනී කියලා. මේ අතර චෝදනා එල්ල වූ මෙම පුද්ගලයා අතරංගුවටගෙන වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මහේෂ් රත්වරයා හමුවට ඉදිරිපත් කරනු අතර අදාළ පුද්ගලයා මේ මාස 17 වෙනිදා දක්වා රිමාන්ඩ් කිරීමටයි මහේෂ් රත්වරයා නියෝග කරත්තේ. බෝගම්බර ප්‍රදේශය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතින් 25 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශයට අද රාත්‍රී 10 සිට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළා. එසේම ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස ආසාදිතින් වර්තා වීම හේතුවෙන් මහනුවර නගර සීමාවේ සියලුම පාසල් දෙසැම්බර් 14 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බවයි. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා එම රෝගීන්ගේ කැමැත්ත මත පුද්ගලික රෝහලවල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ යුත හමුදාපති ලුත්‍රන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සමග වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඊයේ පැවති හමුවකදී මෙම ඉල්ලීම කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමට ආසාදිත පුද්ගලයින් කැමති නම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බවයි. එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ අඩු ආදායම් ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙනේ. මේ අතර විදේශීය සංචාරකින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තයේ පවත්වාගෙන යාම සඳහා ගුවන්තුරුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තුරුපළ විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට අදාළව මූලික සැලසුම් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශය මෙන්ම සංචාරක ශේෂ්ත්‍රයට අදාළ අංශ නියෝජනය කරන සමාජිකයින්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක්ද පත් කරනු ලැබුවා. මෙම කමිටුවේ තීන්දුව తీරන පරිදි විදේශීය සංචාරකීන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව අත්හිටුවා තිබූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන සියලුම සංචාරක නිවාස හා කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද දින සිට සංචාරකීන් සඳහා නැවතත් විවෘත කරනු ලබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. තවමත් අපේ රෝගය තියෙන යම් කිසි විදිහක පාලන තත්ත්වයකින් COVID-19 මේ සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන්ම නවත්තා ගැනීම සඳහා රජය විසින් යම් කිසි මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. ඒ හා සමානව ජනතාවගේ මැදිහත්වීමත් අවශ්‍ය වෙනවා. මොකද මේ රෝගියෙකුෙන් තවත් රෝගියෙකුට ව්‍යාප්ත වීම අපේ තියෙන සංචරණය ඒ වගේම අපේ තියෙන හැසිරීම සහ අපේ භාවිතය අනුව තමයි තීරණය වෙන්නේ. COVID රෝගයෙන් දරුණු තත්ත්වයට පත්වෙලා මිය යන්නේ සහ ඒ අසාධ්‍ය තත්ත්වයට පත්වෙන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ සයිටෝකයින් ස්ටෝම් කියන තත්ත්වයට පත්වෙලා අධි උත්තේජනයකට ලක් වුණොත්. එහෙම සිද්ධ වුණාම ශරීරයේ සියලු අංගවලට බලපෑම් ඇති වෙනවා. අපේ පෙනහළුවල විශේෂයෙන්ම කුඩා කුඩා ලේ කැටිති හැදිලා ලේනහර හිරවීමෙන් තමයි ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්න බැරි වෙන්නේ. රටවල් රාශියකම හොඳටම ඔප්පු කරලා තියෙනවා. මේ යන රෝගීන්ගේ ප්‍රතිශතයක් වශයෙන් දියවැඩියාව, හෘදයා ආබාධ, වකුගඩු, ශ්වසන රෝග වැනි බෝ නොවන රෝග තියෙන අයට මෙම තත්ත්වය දරුණු සහ මිය යාමට හැකියාවක් ඇති වෙන තත්ත්වයක් කියලා. ඒ බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් කොවිඩ් රෝගයෙන් ආසාදනයෙන් ආරක්ෂා කිරීම පළවෙනි කාරණේ වැදගත් වෙනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳව රජය ගෙන යන වැඩපිළිවෙල හරහා මෙරට ජනතාව අවධානමකට ලක් කර ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. වටපිටාවක් සමාජය තුල ගොඩ නැගුණේ නැහැ. අදත් ඉල්ලීම කරන්නේ අපි කොරෝනා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේකට සුව කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තියෙන්නේ දේශීය වෛද්‍යාංශය තුල ආයුර්වේද වෛද්‍යාංශය තුල. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේශීය වෛද්‍ය සේවාව තුල තියෙන මේ අවස්ථාව රටේ මහ ජනතාවට ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම මම හිතන්නේ රජයේ වගකීමක් හැටියට තමයි අපි ප්‍රකාශ කරන්නේ. මේකට බටහිර ක්ෂේත්‍රය තුල බටහිර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඇත්ත වශයෙන්ම කතාම බැරි राज्य सौख्य सेवाम बुद्धिमत्त आयुर्वेद परेशन රෝග ලක්ෂණ නැති කොරෝනා රෝගීකගේ දවස් 7න් 8න් 9න් PCR එක නෙගටිව්. ඒක තමයි ඇත්ත කතාව. ඒතර එවැනි තැනක පැණියක් දීලා කියනවා අන්න PCR නෙගටිව් වුණා කියලා. දවස් 3ක් දුන්නට පස්සේ. කොහොමත් නෙගටිව් වෙන්න ඉන්න අයට මොන පැණිය හරි දීලා නෙගටිව් වුණා කියලා කියන කාරණේ අවිද්‍යාත්මකයි. ඒ පැණිය බිව්වට පස්සේ ඕන ලෙඩක් අනිත් ලෙඩවලට හොඳ වෙනවා කියන ඒ වෙදාම මුඛාවරණය පළඳිනවා. ඉතින් එයාට ෂුවර් නැද්ද මේ දේ? එයාට පැණිය තියෙනවනේ. එයාට බොන්න පුළුවන්. ඒ මුඛාවරණය පළඳින්නේ Taman හදන දේ Tamanට ෂුවර් නැහැ. බුරපී සුලිකුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර බුරවී සුලිකුණාටුව මේවන විට ඉන්දියාවේ තූත්තුකුඩි වෙරළ තීරය දක්වා ගමන් කරන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. පසුගිය දෙවනතා රාත්‍රියේදී ඊසන දිග වෙරළේ තිරියයි සහ කුච්චවේලි අතරින් දිවයිනට ඇතුළු වූ බුරවී සුලිකුණාටුව මෙවැනි විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බව වාර්තා වනවා. මෙම සුලිකුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර ඉන් පීඩාවටපත් සමස්ත පුත්තිලින්ගේ සංඛ්‍යාව 44848ක් නිවාස 50කට පූර්ණ හානි සහ නිවාස 2148කට අර්ධ හානි සිදු වී තිබෙනවා. එමෙන්න මෙම කුණාටුව හේතුවෙන් එක් පුද්ගලිකු අතුරුදන් වී තවත් පුද්ගලින් 6 දිනක තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම අපි හානියටපත් නිවාසවල ජනතාවට දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා එම මූලිමේ ප්‍රතිපාදනයන් විශේෂයෙන්ම එම හානිය ස්වභාවය අනුව ලබා දීමට අඛණ්ඩව කටයුතු කළ තිබෙනවා. යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න. එමෙන්න මෙලෙස අතුරුදන් වූ පුත්කලයාගේ මලසිරුර මෙවන විට හමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙතර කිලිනොච්චි දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාපතනයේ හේතුවෙන් කිලිනොච්චි ජලාශයේ ඇති වූ ගංවතුර තත්ත්වයේ මත එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය නිවේදනය කළා. දැනට දිවයිනේ බැහැරට මන්නාරම් මොක්ක දෙසට ගමන් කරලා තියෙන මේ සුලිකුණාටුව මන්නාරමේ සිට කිලෝමීටර් 143ක් පමණ ඈතින් තියෙන්නේ. මෙම සුලිකුණාටුව ඉන්දියාවේ තූත්තුකුඩි වෙරළ තීරයට ඇතුළු වෙන තත්ත්වයන් පෙන්눔 කරනවා. කෙසේ නමුත් දැන් මේකේ ප්‍රබලතාවය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. සුලිකුණාටුවක් බවට නෙමෙයි දැන් තියෙන්නේ පීඩන අවපාතයක්. මේක බොහෝ විට ඉන්දියාවට ඇතුළු වෙනකොට අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙයි. කෙසේ නමුත් දැනට මේකේ වක්‍ර බලපෑම තියෙනවා දිවයින තුල උතුරු උතුරු මැද වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි ඕගේ ගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙනවා. මේකේ තවදුරටත් අපි ඍජු බලපෑම තියනවා දිවෙන වටා තියෙන මේ මුහුදු තීරයේ විශේෂයෙන්ම පුත්තල මීදාන් මන්නාරම හරහා තිරිකුණා මලේ දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල දීවරහා නායක කටයුතුවල යෙදෙන්න එපා කියන ඉල්ලීම අපි එම සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට සාක්ෂි 56ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර ගැටුම අතරතුර මිය ගිය COVID-19 වෛරසය ආසන්නණය වූ රඳවියන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙනවා.
මහර බන්ධනාගාරය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පත් කළ කමිටුව එම ගැටුම සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම ඊයේ ආරම්භ කළා. මාසයක කාලයක් තුල අදාළ කමිටුව හරහා ගැටුම පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටු සමාජිකයන්ට උපදෙස් ලබා දී ඇති බවයි ඊයේ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර මියගිය රැඳවියන්ගේ ඡායාරූප ඥාතීන්ට ප්‍රදර්ශනය කිරීමටද බන්ධනාගාර පාලන අධිකාරිය ඊයේ කටයුතු කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා දිනේ සිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගල සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අද දිනේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගෙන ඇති සාක්ෂි සංඛ්‍යාව 56ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඊයේ දිනේදී ප්‍රකාශ 30ක් පමණ සටහන් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරී 13 දෙනෙක්ගේ, ඒ වගේම රැඳවියන් 12 දෙනෙක්ගේ, එක් වෛද්‍යවරයෙක්ගේ සහ පිරිමි හෙද නිලධාරීන් 4 දෙනෙක්ගේ ප්‍රකාශ මේ අතර වෙනවා. සමස්ත ප්‍රකාශ සංඛ්‍යාව මේ වන විට 56ක් සටහන් කර තිබෙනවා. ඖෂධ පෙති 21000ක් පමණ තිබුණු බවට වාර්තා වෙනවා. පෙති අතරින් විශේෂයෙන්ම ආටේන් නැමැති ඖෂධය ඇතුළු පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. මහර බන්ධනාගාරයේ ගැටුම අතරතුර මියගිය රැඳවියන් අතරින් COVID-19 වෛරසය ආසාදනය වූ රැඳවියන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් ගැනෙන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙනවා. ඒම සිද්ධිය සම්බන්ධයෙන් විභාගවන නඩුව එළඹෙන 11 වෙනිදා දක්වා කල් තැබීම හේතුවෙන් නීතිපති නියෝජනය කරමින් අද කිසිදු පාර්ශවයක් අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ සිද්ධියේ මෘතදේහයන් මේ විදිහට කොරෝනා තියෙනවා කියලා ආදාහනය කළොත් මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට වැඩි අගතියක් සිදු වෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය වෙනවාට අපි විරුද්ධයි. හැබැයි මේ රටේ ජනතාවගේ යුක්තිය කොතනද හරි ඉටු වෙන්නේ නැත්නම් මිනි මරුවන්ට බේරෙන්න ඉඩකඩ හැදෙනවා නම් ඒකට අපි විරුද්ධයි. මේ යුක්තිය ඉටු කර ගැනීමට සුදුසු ආකාරයේ නියෝගයක් අපි බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණයෙන් ලබා ගන්න. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. බන්ධනාගාර සිද්ධි තාමත් කේජතනක සිදුවීමක් සිදු නොවුන නම් හොඳයි. හැබැයි ඉතින් ඒකට වගකීම කවුද කියන කාරණේ පිළිබඳව හොයන්න ඕනේ. ඊපස්සේ දේශපාලන හස්තයක් ඉන්නවද නැද්ද? ඒ අයව හැසිරෙව්වද කියන කාරණේ පිළිබඳව පරීක්ෂණයක් දැන් කරමින් යනවා. මම හිතන්නේ අලුත් රාජ්‍යමතිවරයෙක් පත් වුණා. රාජ්‍යමතිතුමයි තමයි දක්ෂ විදියට මේ පිළිබඳව මේ වෙනකොට ඒ අදාළ නිලධාරියෙක් සාකච්ඡා කරගෙන යනවා. මේ අය පුනරුත්ථාපනය කරන්න ඕනේ. මේ පුනරුත්ථාපනය නොකර සිරගත කිරීම තුල රටට වාසියක් වෙන්නේ නැහැ, සමාජයට වාසියක් වෙන්නේ නැහැ. එක්සත් වාමාංශික බලවේගයේද අද මහනුවරදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පිව ආරංද දැම්මනම් කොවිඩ් තියෙන කට්ටියත් එක්ක අපි යන්නේ නැහැනේ. ඒගොල්ලටත් ඒ අයිතිය තියෙන්න ඕනේ, ඒගොල්ලෝ ආරක්ෂා කරන්න. ඒගොල්ලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලීම හරි ඉල්ලීම කියලා අපි පිළිගන්න ඕනේ. මේ පරීක්ෂණයක් කරලා හොයගන්න ඕනේ කොහොමද මේ මැරුණ කියලා. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 11 වන දිනේ අදයි මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. ඡන්දකාල වේදිකාවල් ගානේ ලස්සනට මිනිසුන්ගේ හිත පුරවන්න කතා කරා. මාසික ජල බිල්පත සඳහා මාසිකව 115ක සහනයක් දෙනවා. රූපాయని යන්ත්‍රයක්, ගෑස් ලිපක්, රයිස් කුකරයක් 125ක අඩු මිලකට දෙනවා. ඔය සියලු කාරණා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණා ගත වෙලා තියෙන අවුරුද්දයි. ඒ ප්‍රතිපත්තිමය කාරණා ඉදිරි කාලය ඇතුළත අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා. අවුරුදු 25කින් අවුරුදු 20ක් බලයේ හිටියේ ඒගොල්ලෝ. මේ රටේ විරයක් කියාව ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඒකට උත්තරය තියෙන්නේ ඒගොල්ලන්ගේ අතේ. මේ දැන් බෝලේ පාස් කරන්නේ නැතුව ඔබතුමාලා හිටපු අවුරුදු 5 කරපුවා කියන්නේ ඔබතුමාලාගේ නායකයා තාවකාලික පත්ති ඉඳලා ළමයි 2000ක් ගෙදර යවුවා. ඒක හරිද වැරදිද කියන්නකෝ. JDB එකේ තිබුණ සියලුම වතු තමුන්නාංශයේ ඥාතිවරුන්ට දුන්නද නැද්ද? කලම්බන්දතුමා. ඔබතුමා ලයිස්තු අරගෙන ඇවිල්ලා මගේ දීපු ඥාතින්ගේ නම් ලයිස්තුම දෙන්න, මම ඒකට උත්තර දෙන්නම්. අද මේ ඉල්ලුමත් එක්ක මේ බදි කර්මාන්තය පිළිබඳ විශාල ඉල්ලුමක් ඇවිල්ලා තිබුණා. ඩයි වල ගණන් විශාල වශයෙන් ඉහළ ගියා මේ කොවිඩ් අර්බුදයත් එක්ක 102ක විතර ප්‍රමාණයක් දැනට වුන්ට කරන්න පුළුවන් විදියට අඩු කරන්න තීරණය කළා තිබෙනවා. කාදිනල් උතුමාණන් එක්ක අපි සාකච්ඡා කරා. ලබන 25 වෙනිදා රාත්‍රියේ දේව මෙහයන් වලදී ලංකාව අදාගත ක්ලොක් එක අඳින පුළුවන් වැඩපිළිවෙලක් අපි සකස් කරන්න. දැන් ආණ්ඩුව මේ සාධාරණ මිලකට ගොවි ජනතාවට බහඬ ලබා දීමේ එක ප්‍රතිපත්තිය තමයි ගැසට්. බන්දුල ගුණවර්ධන තුමාර කියනෝ ගැසට් එකේ මිලට හාල් ලැබෙන ලබන කන්නේදී අඩුමතරමේ කන්න කැපෙන්නේ කොයි කාලෙද කියලා දැන් නැබෙන දෙපතු විමල් වීරවන් සෑමතුමා කඩදාසි කම්මල වාලච්චේනේ ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කරලා තියෙන්නේ හැබැයි පරණ මැෂින් එක. මම හිතන්නේ හොඳ නිෂ්පාදනයක් ගන්න අමාරුයි. යන්ත්‍ර දෙකෙන් එකක් තමයි අපි පණ ගැන්වුවේ. දැනට ඉතා උසස් තත්ත්වයේ කඩදාසි නිපදවීම ඒ කඩදාසි කම්මලේ සිදු වෙනවා. ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයකට අද අපි රටක් විදියට මුහුණ පාලා තිබෙනවා. අපි පාරිභෝගික අධිකාරිය විදියට ඒ
සඳහා දැවැන්ත සැලසුම් මේ වනවිට සකස් කරලා තිබෙනවා. හඳට ගියහම ලෝකෙ දිහා බලනකොට ලංකාව දැක්කහම පේන්නේ හාල් මෝල්ලු. එච්චර ලොකු සයිලෝ තියෙන්නේ. පාරිභෝගිකයට වාසි වුණාද? කුඩා මෝල් හිමියට වාසි වුණාද? වාසි වුණේ කෝටි ප්‍රකෝටි ගාණක් අර ලොකු හාල් මෝල් හිමියොන්ට. අපි දන්න හස්ත කර්මාන්තය ගැන කතා කරුවොත් එහෙම යටිගන්තර ප්‍රදේශයේ මුණබට කර්මාන්ත ශාලාවක් අපි ආරම්භ කෙරුවා. ඉතින් මේව සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා ඒක දිනු කරන්න අතීත දෙන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත්. පිත්තල වගේ කර්මාන්තය අමුද්‍රව්‍ය වලට හිඟයට අපිට පුළුවන් වුණා ගරු අමාත්‍යතුමත් එක්ක නව කැබිනට් පත්‍රයක් දාලා ඉවතලන අබලිද්‍රව්‍ය ටික අපේ අමාත්‍යාංශය හරහා නිසි ක්‍රමවේදයක් යටතේ කර්මාන්ත කරුවන්ට ඒ ලබා දීමේ වැඩපිළිවෙළ අපිට සරක කරන්න පුළුවන් වුණා. ෂාඩ් බදුර් දීලා ඒවා පිටරට අපනයනය කරපු එක තමයි උනේ. පරිප්පු සැමන් තියෙන බඩු මල්ලක් අරගෙන ඉන්නේ තමයි කියලා වීරවංශ මහත්තයා හොල්ලල පෙන්නුව බඩු මල්ල. අත තාම මේ බඩු මල්ල මේ රටේ ජනතාවට හම්බ වෙලා නැහැ. ඒ බඩු මල්ල ගැන අහනකොට හක බලා ගන්නවා. ඉතින් අපි අහනවා මේ රටේ ජනතාවට දීපු පොරොන්දු එහෙමද ඉටු වෙන්නේ කියන කාරණාව. අත්‍යවශ්‍ය ආහාර හිඟයක් වගේම ගරු ඇමෙතුමනි ගුණාත්මකභාවයේ පිළිබඳවත් අද ගැටලුවක් තියෙනවා. වාර්තාවන ආකාරයට නව යක්පුරයේ ගම්මානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇතුළතින් මනම්පිටිය පාලමවට ප්‍රදේශයෙන් පොළොන්නරුව නගරයේ සිට මනම්පිටිය නගරය දක්වා යන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන පරිදි මාර්ගයක් ඉදිකිරීමට හෝ තිබූ පැරණි මාර්ගය නැවත භාවිතා කිරීමට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අවසර ලබා දීමට තීරණය කර තිබේද? වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මෙවැනි කටයුත්තකට අවසර ලබා දීමට තීරණය කර තිබේ නම් එමගින් ඇතිවිය හැකි මිනිස් ජීවිත හානි සහ වන සතුන්ගේ ජීවිත හානිවලට වගකීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් බාරගන්නේද? දරු කතානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ප්‍රධාන ප්‍රශ්න අතරින් පළවෙනි එකට මට කියන්න තියෙන්නේ දැනට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. ඒ අමාත්‍යාංශ තීන්දුව ගන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් නොවේ ඇමතිවරුත් මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා. ඉතින් මේට අදාළ තොරතුරු මේ මොහොත දක්වාම අප අධ්‍යයනය කරමින් තියෙනවා. ඒ වගේම තොරතුරු රැස් කරගෙන තිබෙනවා. ඉතින් අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සම්බන්ධයෙන් තාම තීන්දුවක් අරගෙන නැහැ. මම මේ පාරක් විවෘත කරන්න කියලා කිව්වේ නැහැ. මං කිව්වා මේ මෙහෙම කරත්ත පාරක් තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟත් එක්ක මේ යක්කුරේට යන්න කරත්ත පාරක් තියෙනවා කියලා විතරයි කිව්වා. ඔබතුමා මේ එක්කේ පාර අවශ්‍යයි කියලා ඔබතුමාගේ තාත්තට කරගන්න බැරි පාර මේක විවෘත කරලා දෙන්න. ඔව් එතකොට මන්ට. හොඳයි හොඳයි. හරි දැන් මේ මගේ උත්තරය දෙන්න තියෙන කතා නායකතුමනි. දැන් එතුමාට උත්තර දෙන්න අරින්. උත්තර දුන්නා ඔබ දැන් පස්සේ අහන්න. හරි. ඒක හරි පුරුද්දේනේ ඊයේ කියන එකක් අද කියන එකක්. දැන් මේකේ දෙවෙනි ප්‍රශ්නේ කටහනාගේතුමා මගේ වාරේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේකට තීන්දුවක් අරගෙන නැති නිසා ඔහු මේ සම්බන්ධයෙන් දැනට වගකීම් තුන. පසුගියදා පරන්තන්හි මගී බස් රථයක් තුලදී ක්ලෙම්බු බෝම්බයක් සමග අතරංගුවට ගත් LTTE සාමාජික අප සම්බන්ධයෙන් සහ එම මෙහෙයුමට දායක වූ නිලධාරීන් පිළිබඳවද අද දින පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා. යාපනය සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක සිටි LTTE සාමාජිකාවක සහ ඇගේ සැමියා පසුගියදා පරන්තන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුනේ තම බැහැගේ සඟවාගත් ක්ලේමෝ බෝම්බයක්ද සමගින්. තම දරුවා ඔවුන් සමග එම ගමන සඳහා සහභාගී කරවාගෙන තිබූ අතර එය අන් අයගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඔවුන් විසින්ගත් උපක්‍රමයක් බවයි හමුදා බුද්ධ්‍යංශවලට අනාවරණය වී තිබුණේ. 2014 වසරේදී හමුදා ප්‍රහාරයකින් මියගිය LTTE සාමාජික ගෝපියන පුද්ගලයාගේ සහෝදරයෙකු විසින් මෙම සැමියෝලද සහභාගී කරවා ගනිමින් ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබූ බව පසුගිය දාපුවත්පත්වල වාර්තා වී තිබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වූ අතර සිදුවීමට තිබූ විශාල හානියක් වැළැක්වීමට දායක වූ ආරක්ෂකංශ නිලධාරීන් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. විශේෂම ඊයේ දිනේ අපි දැක්කා ඉතා වටිනා කියන දෙයක් අපේ රටේ රණයිරුව වේරාගත්තා. ක්ලේමෝ බෝම්බ ගෙනල්ලා පිපිරීමක් සිද්ධ කරලා ජීවිත හානි ගණනාවක් වළක්වා ගැනීම වෙනුවෙන් නිර්භීතව පෙනී හිටියා. මේ කර්තව්‍යයේදී මුල ඉඳලා හොයලා බලලා ගිහිල්ලා ඒක වළක්වා ගැනීම වෙනුවෙන් ඒක සොයා ගැනීම වෙනුවෙන් එත නිලධාරීන් ආණ්ඩුව ගන්නවා වගේ මේ ගෞරවය මම විශ්වාස කරනවා මේ නිලධාරීන්ට යම් උසස් වීමක් දිරි දීමක් දීලා තවත් නිලධාරීන් කාර්යක්ෂම කරන්නත් පුළුවන් කරලා මුතු ඒ වගේ සාධාරණ වැඩපිළිවෙළ රටට පේන්න නිලධාරීන්ට පේන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙළක් ගත්තනම් හොඳයි කියන එක ඒ වගේ වැඩපිළිවෙළක් තියනවාද කරු මුතු? හරි බොහොම ස්තුතියි. අනිවාර්යයෙන් මේ වගේ වැඩපිළිවෙළක් තියෙනවා ඕනම හමුදාවක තියෙනවා එයාගේම පොලිස් නිලධාරීන්ට විශේෂයෙන්ම තියෙනවා ඒ කේම බෝම්බය හොයාගත් අයට විශේෂ උසස් වීම වගේම රිවෝඩ් මනී කියලා තියෙනවා අපේ එකක් ශාල මුද්‍රාවක් ඔවුන්ට දිරිමත් කිරීම සඳහා අපි ගෙවනවා. ඔහු අයගේ ජීවිත බේරා ගන්න මෙහෙමක යෙදුනොත් අනිවාර්යයෙන්ම ඔහුට ඊළඟ තනතුරට උසස් වීමක පවා ලබා දෙන්න ප්‍රතිපාදනය තියෙනවා.
දෙදහස් 22 වසරෙන් පසු මෙරට නිෂ්පාදනය කළ කහ අපනයනය කිරීමට හැකියාවක් පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ තලුවතගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් පළ කරමින් මේ රටේ වසරකට පෙර අපි ආණ්ඩුව ගන්නකොට තිබුණු තේවල දළුවල මිලට වඩා විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තිබෙනවා. උදාහරණයක් ඇටට පහත රටති අපි බලයට එනකොට රුපියල් 80යි 85යි කිලෝ එකට අද රුපියල් 110යි 115යි. රුපියල් 230යි කිලෝ එකට ලැබුණේ අද රුපියල් 400යි රබර් කිලෝ එක මිල. ඒ නිසා මේ තේ රබර් කුරුඳු ඇතුළු ගම්මිරිස් ඇතුළුව සියලුම කෘෂි ද්‍රව්‍යයන්ගේ මිල වැඩි වෙලා මේ රටේ ජනතාවගේ අතමිට සරු වෙන යුගයක් නිර්මාණය කරලා තිබෙනවා. මේ රටට ගම්මිරිස් කහ කරුංක ඇතුළු සියලුම දේ පිට රටින් ගෙන්නුව අපේ නතර කිරීම හරහා පාරිභෝගික ජනතාවට යම් පමණක අපහසුතාවයක් ඇති වෙච්ච බව අපි දන්නා කාරණයක්. හැබැයි අපි වසරකට රුපියල් කෝටි 150ක කහ මේ රටට ආනයනය කළා. ඒක නතර වෙලා තිබෙනවා. දැන් අපේ උත්සාහය ප්‍රතිඵලයක් හැටියට මේ රටේ ජනතාව වගා කරලාද කහ අස්වනු ගැලවෙන කාලය අවිල්ල තිබෙනවා. 2022 වසරෙන් පසුව රටේ සම්පූර්ණ අවශ්‍යතාවය වගේම අපිට නැවත අවශ්‍ය නම් අපනයනය කරන්න පුළුවන් කහ ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය වෙනවා. දැන් හැමදාම විපක්ෂය චෝදනා කරන එක කරන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ මහර බන්ධනාගාරයේ ඒකේ ඇත්තටම අද අපි සතුටටපත් වෙනවා බන්ධනාගාරයේ නිලධාරීන් මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව. එම නැත්තම් මම හිතන්නේ සමාජයටත් ලොකු ගැටලුවක් වෙන්න තිබුණා ඒක ඒ ආකාරයෙන් මර්ධනය කරේ නැත්තම්. ඒ නිසා විශේෂයෙන්ම බන්ධනාගාරයේ රැඳවියන්ගේ ආරක්ෂාව වගේම ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කටයුතු කරන්න ඒ අදාළ අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමාලා කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තාම මේ පැහැදිලි දේශපාලන වශයෙන් අපිට පරිගැනීමක් කරන්නවත් එහෙම දෙයක් නැමේ. මේක ඇත්තට සොයාගෙන අයිදා නතර වෙලා තිබ්බ පරීක්ෂණේ හරි ආකාරයෙන් ඉෂ්ට කළා. ඒ පරීක්ෂණේ ප්‍රතිඵල ලබා ගත්තට පස්සේ ඒ සඳහා සම්බන්ධ වෙලා හිටපු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබේ. වත්මන් ආණ්ඩුව ජනතාවගෙන් සත්‍ය වසන් කිරීමට මාධ්‍ය මර්ධනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් මර්ධනය කරන්න උත්සාහ කරනවට වඩා මේ ආණ්ඩුව කොවිඩ් මගින් වෙනත් වෙනත් සියලු කටයුතු මර්ධනය කරන්න හදන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. කොවිඩ් ඉස්සරහට දාලා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මර්ධනය කරලා තියෙනවා. උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වලා තියෙනවා. පාර්ලිමේන්තුව තුළ කොවිඩ් වෛරසය පොසිටිව් වෙච්ච වෙන වෙනත් කොවිඩ් සුවපත් වෙලා නැවත ඒ අය පාර්ලිමේන්තුවට එනවා. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න ඒ සියලුම සේවකයින් පාර්ලිමේන්තුවට එනවනම් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරව ඉන්න පොලිස් නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් සියලුම දෙනා පාර්ලිමේන්තුවට එනවනම් 225ක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එනවනම් මේ මාධ්‍යවේදීන්ට විතරක් මොකද මේ පාර්ලිමේන්තුවට තහනම් කරලා තියෙන්නේ. දැන් සම්පූර්ණයෙන් ඒක අපිට පැහැදිලි. Tamanට අවශ්‍ය වෙන ආණ්ඩුව විවේචනය කරන දේවල් මාධ්‍යෙන් සහ ජනතාවගෙන් හංගලා Tamanට අවශ්‍ය වෙන කාරණා ටික විතරක් මාධ්‍ය වෙත නිකුත් කරලා වක්‍රාකාරයෙන් මාධ්‍ය මර්ධනය මේ වෙනකොට ආණ්ඩුව පවත්වාගෙන යනවා. ඔන්ලයින් එකෙන් කැබිනට් මණ්ඩලය හැබැයි ගුරුන්ට කියන පාසල්ට ඇවිල්ලා උගන්වන්න කියලා. හැම පළාතකම 30යි 20යි දරුවන්ගේ පැමිණීම. අද සාමාන්‍ය පෙළ විභාගෙත් කල්ලාණි සිද්ධුණා. ඒ නිසා මේ වැඩබැරි ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දුට කරන්න. පසුගිය ආණ්ඩුවෙන් අධ්‍යාපනයට ලැප්ටොප් දෙන්න අනුමතත් වුණා. අනේ බෙදන්න විතරයි තිබ්බේ කරන්න දුන්නේ නෑනේ. අද ඒ පහසුකම දීලා තිබ්බනම් අපි අද ෆේල් වෙන්නේ නෑ. සමහර අය අතර ස්මාර්ට් ෆෝන් දෙක තුන තියෙනවා. ඒගොල්ලන්ට අපි කිව්වොත් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මේවා ලබා දෙන්න කියලා. දෙකක් තියෙනවා නම් එකක් සාමාන්‍ය ළමයෙකුට ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇත්තරම තියෙනවා. ඒවට ඒ වගේ ක්‍රමවේදයකටත් යන්න පුළුවන්. රුපියල් බිලියන 80කට අධික බදුමුදල් වංචාවක් සිදුවන බව පැවසෙන සුරාබදු ශේෂ්ත්‍රයේ අක්‍රමිකතාවයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මෙහිදී විපක්ෂයේ ඍජු චෝදනාව මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් වෙතද එල්ල වුණා. සුරාබදු වංචා නිසා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 80ක් පමණ අහිමි වන බව බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළා. සුරාබදු පනතේ අඩු ලුහුඩුකම් මත සහ එය යාවත්කාලීන නොවීම මත මෙලෙස රජයට අති විශාල මුදලක් අහිමි වන බවටයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. මේ සම්බන්ධයෙන් කරුණු වහම සොයා බැලීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර අද දින යලිත් වරක් මේ පිළිබඳව කරුණු විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විශේෂ අනාවරණයක් යලි සිදු කළේ මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් මෙලෙස රජයට අති විශාල බදු මුදලක් ලබා ගැනීම වැළැක්වීම පිටුපස සිටින බවට සැක මතුවන බවයි. බෝතල් රා නිෂ්පාදනාගාරයට අනුමත ධාරිතාව වන්නේ අදාළ වර්ෂයන්හි එම නිෂ්පාදනාගාරයේ විසින්
පැදීමට බලපත්‍ර ලබාගත් ගස් ප්‍රමාණයට අදාළ රා පළදාව. ඒ ඒ බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයේ වසරින් වසර වෙනස් විය හැකිය. එම දත්ත සුරාවදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් සිද්ධ කරනු ලැබේ. ගරු රාජ්‍යමත්තුමනි ලීටර් 50ක් 100ක් 1000ක් වගේ වැඩිවීම වෙන්න පුළුවන්. 60000ක් 30000ක් එහෙම තමයි අහුවෙන්නේ. තියෙන ඕන ප්‍රමාණයට වඩා 60000ක් වැඩියි. ඒතකොට ඒකෙන් පේනවා යම් කිසි නැති දෙයක් නිෂ්පාදනය කරනවා. ඉතින් මෙන්න මේක තමයි මේ કૃતિම රාවල රහස. දැන් මේ පිළිබඳව හොයලා බලන්න අඩු ගානේ කමිටුවක් පත් කරන්න හරි පුළුවන් කමක් ලැබුණද? මා දැනටමත් සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනුවත් කරලා තියෙනවා. මුදල් ලේකම්තුමාට දැනුවත් කරලා තිබෙනවා. මේ පිළිබඳව මට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්නේ කියලා. දැන් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් සාකච්ඡාව කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට. ඉතින් එතකම් මට ඔබතුමාට දීර්ඝ හෝ සංඛ්‍යාත්මක වශයෙන් උත්තරයක් දෙන්න බැරි වුණාට මට සමා වෙන්න. මගේ දෙවනි අතුරු ප්‍රශ්නය දැන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දිගින් දිගටම හඳ නැගීම නිසා કૃતિම රා නිපදවන්නන් ඔබතුමා නෙවෙයි දේශපාලනයට අදාළ ඇමතිතුමා රාජ්‍යමතුමා නෙවෙයි මුදල් අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් අල්ලස්සෝ වෙනත් වරප්‍රසාද වරදාන හරහා තමුන්ගේ ග්‍රහණයට අල්ලගෙන કૃતિම රා නිෂ්පාදනය පහසු කරගන්න මේ ගස් මත පදනම් වුණු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවා ඔබතුමාගේ ප්‍රශ්නයට මේ මට මේ වෙලාවේ හරියටම පිළිතුරක් දෙන්නට අපහසුයි මම මේ වරට ඔබතුමාට කිව්වා වගේ මේ පිළිබඳව මම ගැඹුරු අධ්‍යයනය කරලා ඊට පස්සේ ඔබතුමාට උත්තරයක් ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ ඊට අමතරව මේ පොලිසිය භාර රිය ඇඩ්මිරල් සරත් වීරසේකර මැතිතුමත් ඉන්න නිසා විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට මේව අත්අඩංගුවට ගත්තට සුරාපද දෙපාර්තමේන්තුව බාර දෙන්නේ නැහැ පොලිසියට විශේෂ කාර්ය බලකායට මේව අල්ලලා ප්‍රොඩියුස් කරන්න දෙන්නේ පොලිසිය STF එක අල්ලනවා රිවෝඩ් එක ගන්න සුරාපද නිලධාරී මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්නත් කටයුතු කරන්න පුළුවන්ද ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැමතිස්සෙම ඒ පළාතේ ඉන්න පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම මේ මෙහෙම වලට සහභාගී වෙලා ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා ඒක නිසා බොහෝ වෙලාවට සුරාබදු නිලධාරීන්ගේ ප්‍රමාණය මේ අවම වුණාට ඒක ප්‍රතිපූර්ණ කරනවා ඒ ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරීන් විසින් ප්‍රමාණවත් පරිදි සිය වෙළඳාම් කටයුතු සිදු කිරීමට නව මැරින් වෙළඳපොළ සංකීර්ණයේ ඉඩ පහසුකම් ලැබී නොමැති බව මැරින් වෙළඳ සංගමයේ පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපිට රජයෙන් පොරොන්දු වුණා මේක අපිට අවශ්‍ය විදියට මේක ඉදිකරවලා දෙනවයි කියලා මේ මැරින් මාකට් එක. නමුත් අද වෙනකොට ඒක සෑහෙන දුරට සාර්ථකව ඉදිකරලා තියෙනවා. නමුත් එක එක යම් යම් ප්‍රශ්න නිසා මේක දැන් එක කඩේ දෙකට කඩලා අපිට දෙන්න හදනවා. අපි කැමති නෑ දෙකට කඩලා ගන්න. අපි પરම්පරා ගාන මේකෙන් ජීවත් වෙච්ච මිනිස්සු. ඒ නිසා මේක අපි කඩන්න දෙන්නේ නෑ. මේක මොන ක්‍රමෙන් හරි අපිට අපේ කඩේ ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලලා තියෙනවා. රජයෙන් ඉල්ලලා තියෙන එකම ඉල්ලි මෙච්චරයි. මේ පිටකොටුව කියන්නේ ලොක්ඩවුන් අයින් කරලා තියෙන්නේ. ඒ නිසා අපි පිටකොටුවට හරි ගිහිල්ලා පිටකොටුව අපේ ව්‍යාපාර කටයුතු කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ වැඳලා ඉල්ලන්නේ මේ දේ කරන්න එපා. අපේ කඩ අපිට ලබා දෙන්න. මේකෙදි කිසිම ලියකිල්ලකින් අපිට දැනුම් දීලා නෑ. නාගරික සංවර්ධන අධිකාරිය මේක බලන්න යන්නවත් දැනටත් අපිට ඒක බලන්න යන්නවත් දෙන්නේ නෑ. මේ වෙන්දේසි වලමුදවල බග කූඩවලට හරි තියාගන්න හැකියාව ඇතුව තමයි විශාල කඩ අපිට දෙනවා කිව්වේ. නමුත් මේ දෙන කඩ ප්‍රමාණය දෙකට කැඩුවාම අපිට එක කකුලකින් හිටගෙන ඉදීමේ හැකියාව තමයි මෙතන තියෙන්නේ. මේකට විසඳුමක් දෙන්න සාධාරණයේ අපි එහෙම නොදුන්නොත් අධිකරණයට යනවා. රටවටාපුවත් කිහිපයක් වෙතයි අවධානය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා අද දින සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මියද එක්ව සිටියා. හැදින රටට වැටෙන ගසක් යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ එකම දිනක් තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පැල 36400ක් රෝපණය කිරීම මිරහවත්ත කොස්ගස් තැන රක්ෂිතයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. වැලිමඩ මැතිවන්න කොට්ටාෂයේ හෙවණ කුමුර දමනුගහ අරාව සිට පිටඟ කුමුර දක්වා ඇති කෘෂි මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ආසන සංවිධායක ඉන්දික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. නැගෙනහිර පළාතේ කොරෝනා රෝගීන් වැඩිපුර හඳුනා ගැනීම හේතුවෙන් මීටරෙන් ජීවිතය යන තේමාව යටතේ ට්‍රේවිල් රථවල ස්ටිකර් අලවා දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩකලපු පොලිසිය විසින් දියත් කර තිබෙනවා.
දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය ශ්‍රී ලංකාවේ අංක 1 ජංගම දුරකථන අලෙවිකරණ සමාගමක් වන Ideals Lanka ආයතනය නොබෝදා නිකුත් වූ iPhone 12 හි පූර්ණ පාරිභෝගික ඇනවුම් සමූහයේ පළමු කාණ්ඩය සාර්ථක ලෙස සපුරා තිබෙනවා. ඒ මරින මෝල් සාප්පු සංකීර්ණයේ පැවති විශේෂ උත්සවයකදී මෙම උත්සවය සඳහා දිවයිනේ ජනප්‍රිය සහ කීර්තිමත් පුද්ගලයන් රසක් සහභාගී වී සිටියා. 2011 වසරේ සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ Ideals Lanka ආයතනය අදවන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන ආයතනයක් ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. Apple, Xiaomi, Huawei, Samsung, Oppo, Vivo, OnePlus සහ Nokia ආදී ප්‍රචලිත වෙළඳනාම බහුතරයක අලෙවිකරණය සඳහා පාරිභෝගික විශ්වාසය දිනාගත් අංක 1 ජංගම දුරකථන අලෙවිකරණ වෙළඳ සමාගම ලෙස සාර්ථක අන්දමින් ව්‍යාපාර කටයුතු මෙහෙවන මෙම සමාගම නව්‍යකරණයෙන් යුත් සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා කීර්තියක් අත්පත් කරගෙන තිබෙනවා. අද අපි ලොන්ච් කරන්න ඉන්නේ Apple සමාගමෙන් අලුතෙන් ලොන්ච් කරලා තියෙන iPhone 12 series එක iPhone 12, 12 Pro, 12 Pro Max and 12 Pro Mini. సో ఏక ගන්න තමයි දැන් මිනිස්සු දැන් ඇවිල්ලා ඉන්නේ. సో මේක අපි ප්‍රී ඕඩර් එකක් කරලා තිනවා. මේ පේඩියර එක ඉවර වෙලා මේ කට්ටිය අද ෆෝන් එක ගන්න වෙනවා. సో ඒක අපි Facebook එකෙන් live එකෙන් කරනවා. సో මේ COVID cases ඉඳ අපිට events කරන්න බෑ. ඒකෙන්ද මේ live streaming කරන ඔක්කොටම ඔයගොල්ලෝ ඔක්කොටම බලන්න පුළුවන් මේක. ඒත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා අතුරුදුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි එළි හමු වන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.